මේමයි මම අලුත් ජීවිතයක් කියන්නේ දැන් ගෞතම බුදුහාමුදුරනේ අපිට දැන් ඉන්න බුදුහාමුදුරු ඊට එහායින් බුදු වෙන්න බෑ නමුත් මම නිතරම කියන දේ තමයි මමත් බුදු වෙලා ඉන්නේ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ මේ බලාපොරොත්තු ආසාවල් ඊ දේවල් තියෙනවා. ඒනට ඇත්තටම සිද්ධ වෙන්නේ අපිට හීනයක් පේනවා. අපි මේ හීන ඇතුලේ ඉන්න කොහමද කියන එක තමයි දැන් අපිට තීරණය කරන්න වෙලා. පහුගිය අවුරුදු 10 පුරාවේදී මට මුණ ගැහුනේ මේ ආධ්‍යාත්මය කියන පැත්තෙන් එහා පැත්තට විසවිච්ච විසවිච්ච මිනිස්සු පිරිසක්. ඒ මිනිස්සු අතරේ බීඩි තිබුණා. සුරුට්ටු තිබුණා. සිගරට් තිබුණා. අරක්කු තිබුණා. බියර් තිබුණා. බලන්න පංචමහා බලවේගය කියන එකට මේ පහම වදිද? එතනින් එහාට තව ගියාම මොනවද තව නොතිබුණේ? අයිස් කියලා එකක් තිබුණා. කොකේන් කියලා එකක් තිබුණා. ගංජා නම් මම අනුමත කරනවා ඒකේ මාත්‍රාවක් හැටියට ඒක දේශීය ඖෂධයක්. ඒ නමුත් ඒකේ කේරළ ගංජා කියලා එකක් තිබුණා. ඉතින් අපි කොහෙද හිටියේ බහුගේ අවුරුදු 10 ගංජා උතාන බිව්වා. ඒක මම සාමාන්‍ය දැන් මුළු ලෝකෙම දන්නවයි. ඒකත් නවත්තන්න ඕනේ කියලා හිතාගෙන මම මූලික රෝහලට ගෙනිච්ච අංගොඩ. මොකද සාමාන්‍ය රෝලක මාව තියන්න බෑනේ. මොකද රසිකයොත් එක තියන්න බෑ. තැඹිලි ගෙඩියේ කසිප්පු පැකට් එක දාලා ගෙනල් දීපු සමාජයක ඉඳලා මම පොඩි කාලේ ආවේ. එතකොට අපේ අම්මා ගන්න ඕන හොඳම තැන තමයි මාව ගිහිල්ලා තිබ්බේ. මාතෘ භාර්යාව කියන්නේ තමන්ගේ අම්මටනේ. එයා සන්තෝෂෙන් තියන්න මම ඉංග්‍රීසි බේත් නෙමෙයි කුඩු ගහන්න වුණොත් ඒකත් කරනවා. මිනිස්සු කියන්නේ මෙහෙමනේ. මිනිස්සු කියන්නේ නැවත තාපෝ හිටමුද විත්තසක්. ඉන්න බෑ දැන් මම වයසට යන්නේ හැබැයි ඒ තත්ත්වයට ආයි කොහොමද ගියන්නේ බෑ දැන් මම වයසට යන්නේ මම විහිළුවක් නෙමෙයි දත් දෙක දෙපැත්තෙන්ම පණුවක අගෙන එන්නේ දැන් මේ ජීවිතය අනිත්‍ය කියන්නේ ඒකයි දුකක් දැන් 36ක් දැන් හැම සංගීත කණ්ඩායමක් එක්කම සින්දු කිව්වනේ ගීත ඊට වඩා හොඳ එක තැනක නතර වෙනවා බුදුහාමුදුරුවෝ ළඟ ගිහිල්ලා නතර වෙනවා වගේ එක තැනක ඉඳලා නතර වෙලා අවුරුදු 10ක් 15ක් කර ගිහිල්ලා ලෝකෙත් එක්ක මේ අපේ CD එකක් මෙහෙම තියන්න පුළුවන් මට්ටමට අරගෙන තමයි ගියේ. තනින් තැනට ගිහිල්ලා ඇවිද ඇවිද හිටපු කාලෙ වෙන දැන් සමුගන්න මට හිතුණා. නිසා මට හොඳ මිත්‍රයෙකුත් මුණ ගැහුණා. කොච්චර වුණත් හොඳ පැත්තක් තිබුණා. දැන් මම වයිද්‍යවරයෙක් කාරවලට ගියේ මා රසිකයන්ගෙනුත් මම ඉල්ලනවා ඔය ගේන කොට අයිස් අයිය දමිතයි ගේන ද අයිස් නැත්තම් පුඩින් ගේනද කේක් ගේනද කොකේන් ගේනද ගංජා ගේනද ඒ සමාජයෙන් ඒ පැලැන්තියෙන් අයින් වෙන්න. කොහොම වුණත් ඔයා එන්නේ දමිත්ත සං කියන කලාකරුවා ගාවටනේ. මේ පෞගේ ටිකෙන් මට මේක නවත්ත ගන්න බැරුව තිබුණේ. ඉතින් මේ පණිවිඩයෙන්වත් ඔයගොල්ලෝ නතර වෙලා කොහොම වුණා වේවිද කියලා සියලු දේ සබ්බ පාපස්සා කරනවා කියනවනේ. Thank you.
සැඳ කලේ ලඳුනේ බුදුන් දැක නිවන් දැකීම දෙවුරම යන පාත අහන ඔබද පටා චාරාවකි ඔබද කිසාගුතම පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුමුව කොට වරදක් නැති වැරදිකාර ඇය ගැන කතා කරන ඔහු දමිත් අසංක නම් වූ කලාකරුවා. ඒ කලාකරුවා අද දවසේ ජීවිතේ සිහින දකිනවා, සිහින සැබෑ කරගන්න උත්සාහයක් දරනවා. මං හරිද? හරි. ඒ කියන්නේ අදටත් හීන දකිනවා. හීන පේනවා. හීන දකිනවයි කියන එකේ මල්ලි ආපු ඔයා ආපු ප්‍රශ්නේ බලාපොරොත්තු ආසාවල් ඒ දේවල් තියෙනවා. ඒනට ඇත්තටම සිද්ධ වෙන්නේ අපිට හීනයක් පේනවා. අපි මේ හීන ඇතුලේ ඉන්න කොහමද කියන එක තමයි දැන් අපිට තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ජීවිතේ අපි හීනයක් පස්සේ දුවද්දී මහන්සියනේ. ඔබටත් ඒ මහන්සිය දැනලා තියෙනවද? ඔව්. දැන් මම ඇත්ත කියන්නද? දැන් ඇත්තටම හීන පේන්නේ රැට නිඳ ගියාමනේ. හොඳට බලන්න රෑ නිින්දෙන් හීනෙන් කුඹුරක් කොටලා නැගිටිද්දී කුඹුරක් කොටද්දී පහුවදාට ඇඟ මහන්සියනේ. හීනෙන් වුණත් හීනෙන් තමයි වාහනයක් කෙලවනන දුර ගමන. ඒ පහුවදාට මහන්සි හීන දැකපු නැති මිනිස්සෙක් නම් උදේට හරිය සරලව නැගිටලා ඇහැරලා ඉන්න පාඩු. හොඳයි. ඒ සරල බව, ඒ ආදරණීය බව සහ ඒ සුවදත්තයත් එක්ක තමයි අපි ඔබ හොයාගෙන ආවේ. හොඳයි. අපි ඉන්නේ වතුරෙන් වටවෙච්ච ලොකු ගල් තලාවක් මැද්දේ. මේ සුන්දර ගම්මානේ කොහෙද තියෙන්නේ? මේ ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවැය කොට්ටාසේ ඇතිලිවැව. ඇතිලිවැවේ අපි ඉන්නේ පරණකොඩ පාරේ. මේ අවටින් පේන්නේ මම ජීවත් වෙන පරිසරය. අතර මම ජීවත් වෙන්නේ මෙතන. මෙතන යහපැත්තේ අපේ අම්මගේ මට දීපු ත්‍යාගයක් විදිහට දීපු ඉඩමක් තියෙනවා. එතන තමයි මම පොඩි සාමාන්‍ය පුංචි ගෙබලක් අදාහන ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන්ම මම ලොකු නිදහසක් ලැබලා තියෙනවා. පරිසරය කියලා කියන්නේ අපේ ජීවිතේට ලැබිච්ච ලොකුම වටිනා සම්පතනේ. අපේ බුදුහාමුදුරුවෝනත් බුදු උනේ ගහක් යට. එහෙමයි, එහෙමයි. ඒ ගස් සෙවනේ, ඒ සුන්දර පරිසරය යටනේ අපි ජීවත් වෙන්නේ. එහෙමයි. ඔබත් අලුත් ජීවිතයක් හොයාගෙන යනවද? මෙහෙමයි. මම අලුත් ජීවිතයක් කියන්නේ දැන් ගෞතම බුදුහාමුදුරනේ අපිට දැන් ඉන්න බුදුහාමුදුරු. ඊට එහායින් බුදු වෙන්න බෑ. නමුත් මම නිතරම කියන දෙයක් තමයි මමත් බුදු වෙලා ඉන්නේ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ මේ විල්දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියන එක නෙමෙයි. හොඳ මිනිස්සු අපි ඉන්නවනේ මේ ලෝකේ මේ විද්දි. ඒ හොඳ මිනිස්සු අතරේ 10 වෙනි ස්ථානය, 8 වෙනි ස්ථානය අතර තැනක මම ඉන්නවා කියන විශ්වාසය තමයි මම ඉන්නේ. ඔබ කියන්නේ ඔබ මනසින් දියුණු වෙලාද? දියුණුයි. ඒ දියුණු මිනිසුන් පිරිසක් එකතු කරගෙන තමයි මේ අලුත් කණ්ඩායම හැදිලා ඉන්නේ. මොකද්ද මේ කණ්ඩායම? තරුණ සෙට් එකක් ඉන්නේ, පුංචි පොළො සෙට් එකක්. ඔව්, ඒකත් මෙහෙමයි. දැන් මට ආදරය කරන පිරිස වැඩිනේ. මට වහින් හොරෝ යන්න බෑ. ඒකෝට මේ පිරිස අතරින් පහුගිය අවුරුදු 10 පුරාවේදී මට මුණ ගැහුනේ මේ ආධ්‍යාත්මය කියන පැත්තෙන් එහා පැත්තට විසවිච්ච වීසවිච්ච මිනිසු පිරිසක්. ඒ මිනිස්සු අතරේ බීඩි තිබුණා, සුරුට්ටු තිබුණා, සිගරට් තිබුණා, අරක්කු තිබුණා, බියර් තිබුණා. බලන්න පංචමහා බලවේගය කියන එකට මේ පහම වදිද? ඈ
එතනින් එහාට තව ගියාම මොනවද තව නොතිබුණේ අයිස් කියලා එකක් තිබුණා කොකේන් කියලා එකක් තිබුණා ගංජා නම් මම අනුමත කරනවා ඒකේ මාත්‍රාවක් හැටියට ඒක දේශීය ඖෂධයක් ඒ නමුත් ඒකේ කේරළ ගංජා කියලා එකක් තිබුණා ඉතින් අපි කොහෙද හිටියේ බහුගේ අවුරුදු 10 ඒ බුදුමාට තේරෙනවා ඇති ගායකෙක්ට ඔයාට වගේ ආ මල්ලි මම සින්දු කියන්නේ මට මගේ පාඩු ඉන්න දෙන්නේ කියලා ගායකෙක්ට පුළුවන් ද එහෙම කියන සාමාන්‍ය මිනිස්සෙක් මුණ ගැවුනම මල්ලි මට මේ පාඩු ඉන්න දීලා යන්නේ කියලා එහෙම කිව්වා මම අංගොඩ දෙන්න ජී මම අතන මේ ඔය දේවලුත් එක්ක ඔබ ජීවිතේ යම් කිසි තෘප්තියක් ලබන්නේ නැති ජීවිතේ සමහර දේවල් සතුට විඳින්නේ නැති ඔබ විශ්වාස කරනවද ඔය දේවල් කරන්න ඕනෙමයි කියලා මේ කලාකරුවෙක් විදිහට මෙහෙමයි නෑ කලාකරුවෙක් විදිහට නෙමෙයි සාමාන්‍ය කරුවෙක් විදිහටවත් ඔය දේවල් කරන්න මොනවත් නෑ හැබැයි සුද්ධ අපේ ගංජා හංගලා පෙත්ත පෙන්නලා දෙන්නේ මමත් දැනටත් පෙති බොනවා දවසට 10ක් 15 මං ඒක කැමැත් දෙනුත් නෙමෙයි බොන්නේ උනාට මාතෘ භාර්යාව කියන්නේ තමන්ගේ අම්මටනේ එයා සන්තෝෂෙන් තියන්න මම ඉංග්‍රීසි බේත් නෙමෙයි කුඩු ගහන්න වුණොත් ඒකත් කරනවා ඒකත් කරනවා හැබැයි ඉතින් ඒගොල්ලෝගේ සන්තෝෂෙට අපේ අත්තරින්න තව දෙයක් කිව්වොත් එහෙනම් මං ඒකත් අත්තරිනව වැඩක් නැහැනේ ඉතින් මව්ගිරි බීලා හැදුනා ඉන්නවා හැබැයි කලාකරුවෙක් නම් කියන්නේ කලාකරුවෙක් නම් ඒ දේවල් පාවිච්චි කරන්නම වෙනවා හොඳට බලන්න මොහිදීන් බෙක් මාස්ටර් අමරදේව මාස්ටර් ඒගොල්ලෝගේ හැසිරීම රටාවල් බලන්න ඒට විසි වෙනවා මේට විසි වෙනවා එහෙම ගති ලක්ෂණ තියෙනවනේ ඇයි ඒගොල්ලෝ ගිහිල්ලා වීසි වෙලා ඇතුල් වෙන්නෙම හතර වටේම ස්මෝකර්ස්ලත් එක්ක නැත්තම් අර ෂෝ එකේ ඇත්තටම ස්මෝකර්ස්ලත් ගහනවනේ දැන් මුල් කාලේ මම්ම කියලා ඒක වලක්ව ගත්ත මේ දුම ඕනේ නැහැ සින්දුවක් අහන්න ගියම දුමක් ඕනේ නැහැ ඒ වගේ ඒ වගේනුත් කැන්සර් තමයි ඉතින් මම කියන්නේ මේම සැබෑ කලාකාරයෙක් නම් සියල්ල දත් ඒ කියන්නේ සියල්ල විඳලා තියෙනෝනේ සියල්ල අත් විඳලා තියෙනෝනේ සහ දැකලා තියෙනෝනේ ඔව් හැබැයි බීලා තියෙනෝනේ කියලා මම කියන්නේ අපි ওই කතා ওই විදිහට අරන් යද්දි ඔබේ පිටිපස්සෙන් ඉන්නවා තවත් සහෝදරෙක් අඳුල්ලා දුන්නොත් මොහොව කොහොමද හම්බෙන්නේ සහ මේ සංගීත කණ්ඩායම ගොඩ නැගෙන්නේ කොහොමද මෙහෙමයි මගේ මේ කතාව දීර්ඝ කතාවක් මා මුණ ගැහෙන්නේ නැ මිනිස්සු විවිධාකාරයි මෙයා කොහොම හරි අපේ අම්මට හිතවත් වෙලා තියෙනවා අපේ අම්මගේ ඌමනාවල් ඕනෑකම් එපාගම් කරන්න සහෝදරයෙක් විදිහට දැන් මගේ වටිනකම ඔයා කුඩු ගන්නවා කියලා දැනගත්තොත් යම් කිසි කෙනෙකුට දුකක් හදන්න මම කුඩු නෙමෙයි ගැහුවේ මම ඉඳලා හිටලා සුරුට්ටුවක් බිව්ව ගංජා පොතාන බිව්ව ඒක මම සාමාන්‍ය දැන් මුළු ලෝකෙම දන්නවයි ඒකත් නවත්තන්න ඕනේ කියලා හිතාගෙන මම මූලික රෝහලට ගෙනිච්ච අංගොඩ මොකද සාමාන්‍ය රෝලක මාව තියන්න බෑනේ මොකද රසිකයොත් එක තියන්න බෑ තැඹිලි ගෙඩියේ කසිප්පු පැකට් එක දාලා ගෙනල් දීපු සමාජයක ඉඳලා මම පොඩි කාලේ ආවේ එතකොට අපේ අම්මා ගන්න ඕන හොඳම තැනටම තමයි මාව ගිහිල්ලා තිබ්බේ එතනදී මම පිස්සෙක් කියලා නෙමෙයි තිබ්බේ අර මේ සමාජයෙන් ඈත් කරන්න සහ අම්මා උත්සාහ කරේ ඔබ කොහොම හරි මේ සමාජයෙන් ගලවගෙන නැවතත් අර ආදරණීය අම්මා ගාවට ගෙන්න ගන්න. ඔව් ඒක හරි එතනදී හරි මල්ලි මම හිතුවේ නැවතත් ආපහු හිටපු තැනට ගෙන්න කියයි කියලා. මිනිස්සු කියන්නේ මෙහෙමනේ. මිනිස්සු කියන්නේ නැවතත් ආපහු හිටමු දවිත්තසං. හිටපු දවිත්තසංකවම තමයි මේ ඉන්නේ. හැබැයි ඒ තත්ත්වයට ආයි කොහොමත් ගෙන්න බෑ දැන් මම වයසටනේ යන්නේ. මම විහිළුවක් නෙමෙයි. දත් දෙක දෙපැත්තෙන්ම පණුව කාගෙන එන්නේ. දැන් මේ ජීවිතය අනිත් ඊ කියන්නේ ඒකයි දුකක්. දැන් 36ක් 46 50 වෙනකොට අපිට මොකද වෙන්නේ? තව 4කින් 40 ඇඳරිය එනවා. ඉතින් මේ වගේම යථාර්ථය අවබෝධන එතකොට ප්‍රදි මල්ලි ඒ වෙලාවේ හැටියට එතුමාගේ අතින් සල්ලි වියදම් කරගෙන වාහනයක මාව රෝහලට එක් කරන් ගියා. මම යනකම් දන්නේ නැහැ. පස්සේ තමයි දන්නේ. ඒත් මම එයත් එක තරහුන්නේ නැහැ. මම බැන්නා. දොසුත් කිව්වා. මොකද මට මේ සහෝදරයා ගොඩා පිරිසක් ඉන්න තැන ගිහිල්ලා වැසිකිලි යන්න බෑ මේ මේ සමාජ විවරණය මිනිස්සු දැනගන්න ඕන සාමාන්‍ය මිනිසුත් එක්ක ඉන්න බෑ මගේ ශාරීරියේ හරි සංවේදී රෝග ලක්ෂණ වලට නිතරම නැති ලෙඩක් හැදෙනවා නැති ලෙඩක් හැදෙනවා නාන්න ඕනේ ගිහිල්ලා නිර්වස්ත්‍රව ඈ 10ක් 15ක් නෙමෙයි 20ක් 30ක් 40ක් යන එක විනාඩි 10ක් ඇතුළත වැසිකිලි කැසිකිලි කරගන්න ඕන මෙන්න මේවා කතා කරන්න ඕන ඔය වැරද්දව දැන් උදාහරණයක් ඇරෙයිද මට ආරංචියක් ආවා වීරසිංහ මහත්තයාට නම් කිසි වුණාපනේ අනේ මම වැඳලා කියන්නේ දන්න කියන ජනාධිපති කෙනෙක් ඉන්නවනේ ලංකාවේ. හාමුදුරුව කෙනෙක් ඉන්නවනේ, හමුදා කෙනෙක් ඉන්නවනේ. මේ මිනිස්සු එළියට ගන්න. එළියට අරගෙන හොඳ
තරුපය හෝටල් එක වගේ නවත්තල පුනරුත්ථාපනය කරන ආරකේ මොකක් හරි වෙලා අපේ සුසුන්නාසේ නෙමෙයි මුත්වාසේ කුණු වෙලාවට නොත් එහෙම සහෝදරයා මම කියන්නේ දැන් මම කිව්වට කමක් නැහැ නේ මේවා තමයි අපි කතා කරන්න ඕන නැතුව දැමිත සංකෝ කොහමද ගර්ල් ෆ්‍රෙන්ඩ් ලා කීයක් ඉන්නවද කී දෙනෙක්ගෙන් සල්ලි හම්බෙනවද සල්ලි කියන්නේ සාමාන්‍ය දෙයක් ආරෝග්‍ය පරමාලාභ කණ්ඩායමක් විදිහට තමයි මේ සියල්ල සිදු වෙන්නේ ප්‍රදීප් ගැන මේ විදිහේ හොඳ වර්ණාවක් එක්කනේ පටන් ගත්තේ ප්‍රදීප් මොකද්ද මේ සංගීත කණ්ඩායම ටීම් එක කී දෙනෙක් ඉන්නවද දමිත් ඇතුළුව දමිත් අයත් එක්ක අපේ ටීම් එකේ ඇත්තටම 9 දෙනෙක් ඉන්නවා ටීම් එකේ 9 දෙනෙක් ඉන්නවා නම් මියුසික් මෙම්බර්ස් මියුසික් මෙම්බර්ස් ප්‍රදීප් ඉන්නවා තරංග ඉන්නවා ඊට පස්සේ සහන් මේ මියුසික් එක අලුත් එකක්ද මොකක්ද මේ අලුත් එකක් නෙමෙයි ඇත්තටම මේක කාලයක් තිස්සේ අපි මේ හොයපු රහමේ අපි හොයන්නේ අර සංගීත සංගීත කෙනකින් අර දැන්ට කට්ටිය හොයන දෙයට එහා දෙයක් මේම මම මැද්දට පණින්න සංගීතය කියන්නේ ජෝතිපාල මහත්තයාගේ කැසට් වල ඔරිජිනල් ඒ කැසට් වල තියෙන සංගීතය කියන්නේ මොකද උනාට ඒක මැස්සර ඩු ඩු බීට් එක මැදදී දැම්ම නේද සංගීත විනාශ වෙලා ගිය එතකොට අල්ලාච් මොයිදින් බෙක් ඒගොල්ලෝගේ පරණම කැසට් වල මං කියන්නේ 60 මුල් යුගේ 50 වගේ ඒ වගේ තියෙනවා මේ අපි හිතන්නේ නැති ඩ්‍රම්ස් ගහන ප්ලේ කරන විදිය එතකොට ප්‍රදීප් මල්ලිගේ බෑන්ඩ් එකට මම ජොයින් වුණේ ඒ මුකුත් තාම මේගොල්ලෝ ගාම නැහැ කියලා දැනගෙන තමයි නමුත් නමට නායකයා වුණාට උපනායකයා වෙන්නේ දමිත් සංගනේ මෙතනදී ඔබ තමයි මේ ගමන යන්න ඕනේ දිශාව තීරණය කරන්නේ හරවන්නේ රුවල හුලං හැමුවට කොයි පැත්තටද යන්න ඕනේ කියලා තීරණය කරන්නේ එතකොට මේගොල්ලෝ කොහොමත් දක්ෂයෝනේ අපිට තියෙන යාල ඉලෙක්ට්‍රික් සමයි ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකකින් අයින් වෙන එක තමයි ලොකුම බාධක ඊට පස්සේ ඔක්ටෝබෑඩ් මෙයාට ඩොල්කි තියෙනවා තබ්ලා තියෙනවා ඒවා වාදනය කරන්න යන්න පුළුවන් මොකද්ද මොකද विद्यालय मध्य महाविद्यालय मैं सौंदर्य कला विश्वविद्यालय इन लगना संगीत विशारद खंडा में तीन दमित आसम संगीत पांडे मंगीत अरे खेलो रही थी गीत ओ मेहमान ओ अरे ओ ते कथा कर ले दमित आसम संगीत पांडे ओ बखाऊ අපි තුන්දෙනාම එක විශ්වවිද්‍යාලේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ ගිහමු ලබන. හරි. දමිත්ව පුදුම කරන්න දමිත් ආසම සින්දුවක් කිව්වොත් කෝඩ් එක ගහයි. දමිත් ආසම සින්දුව මොකද විඳින්න කැමති විඳින්න මේ වෙලාවේ. අපි මේ අනන්ත රාත්‍රිය කියමු. හරි. මම කැමති මේ গিටාර් එක නැතුව ෆ්ලූට් එක පමණක් භාවිත කරන්න. කමන්නේ. හරි. ඒක පොඩි වෙනසක් වෙයි. පටන් ගමු. ඔබට ජීවිතේ අඳුරු කාලයක් තිබ්බද? ඒ අඳුරු කාලයෙන් ගැලවිලා අලුත් ආලෝකයක් හොයාගෙන යද්දී ඔබ දකින මේ සුන්දර ලෝකේ සතුට කොයි වගේ තැනක තියෙන්නේ? මේ වත් මීට කලින් මම මීට වඩා හිතන් වැඩි හාත්පසින්ම වෙනස් ඊමේල් ලයිවින් කන්සර්ට් එකක් කරා. ඒකේ අපි සින්දු 24ක් ප්ලේ කරා. ඒ 24ට අපි මාස 24ක් පුරුදු වුණේ කලින්. ඔන්න බලන්න පුදුමේ කියන්නේ ලක්ෂ 3 හමාරක් 4ක් වේදන් කළා ඇඩ්වර්ටයිස්මන්ට් කරා
නමුත් ෂෝ එකට සෙනගාවේ නැහැනේ 100ක් නෙමෙයි 4 දෙනයි ආවේ. උතුරු ටික ආරාධනා පත්‍රවල. ඒකෝ ඉතින් දැන් අපිත් දැන් මේ පියාඹන්න උත්සාහ කරන ලෝකේ ආයෙත් අටු සැලිලා ගියොත් එහෙම ඒ විදියට ඒ නිසා මම ඉන්නේ තනාග පිණි බිඳුවක ප්‍රමාණය තමයි මගේ ජීවිතේ දෙන්නේ. මම කියන්නේ මෙහෙම අපි ඉන්නේම අඳුරේ. අපි ඉන්නේම අඳුරේ. ඒකෙන් එළියට එන්න නම් අපි මේ වගේ ගැලවෙන්න ඕනේ. දුවා හිටන්න සින්දු 24කට මම අවුරුදු දෙකක් කන්න බොන්න දීලා ළමයි 10ක් පරිස්සම් කරා කියන එක කොයි වගේ වැඩක්ද කියලා. ඉතින් ඒ නිසා මම මේ ප්‍රදීප් මල්ලිට මම සම්බන්ධ වෙනද දැන් මම දවස් 14ක විසින්නේ නැහැ ඊට පස්සේ දවස් 21ක් වුණා. මොකද නිතරම අප්ඩේට් එකක් ඕන මගේ රසිකයන්ට. නිකන් අර මේක කුඩු ගහලා වගේ තමයි දමිත් අසංග කියන්නේ. ඊට පස්සේ මේ අවස්ථාවට මම ටග් ගාලා ඉදිරිපත් වුණා මල්ලි මම ඔයාගේ බෑන්ඩ් එකේ සමාජිකෙක් වෙනවා. මොකද මට මේගොල්ලොත් එක්ක ප්‍රැක්ටිස් කර කර ඉන්න උවමනාවක් නැහැ. ඒගොල්ලෝ ඒක වැඩේ ඒගොල්ලොන්ට හැකියාව තියෙනවා. ඒක ඇඟේ තියෙනවා. තියෙනවා. දැන් අපි මල්ලි වෙන් වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ජෝතිපාලේ පායයි එහෙනේ. මේ සියල්ල සිදුවන්නේ මේ සජීවීව දමිත් අසංකයියා මේ පැත්තෙන් ඉල්ලද්දි සජීවීව මේ කිසිම දෙයක් පෙර සූදානමකින් තොරව තමයි මේ බෑන්ඩ් එකේ කට්ටිය කරන්නේ. ඒක තමයි ඔබට විඳින්න හැකියාව තියෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනකට මේ ටීම් එක එන්න සූදානම්. ඒ සියල්ල අපි සූදානම් කරලා තියෙන්නේ දැනුවත් කරන්න සූදානම් අපි දමිත් අසංකයියාගේ කැමැත්තට අවස්ථාව. ආයා ඒින වෙන්නේ तरु राशि अति नतिवीनम एगे मुने निलवन दिनते काती पाया एहिने हिन्ने ගෙවත මත නොපේනේ නම් හුන් සඳ ඇයි හිනහන්නේ ගෙවත මත නොපේනේ නම් හුන් සඳ ඇයි හිනහන්නේ නැතිදා ඇග ගිරාවේ ආදරේ සුන්දරම් වේදනාව තියෙන්නේ විරහවත් එක්කනේ. ඔබටත් විරහවේ සුන්දර පැතිකඩවල් ඇති, ඒ වගේම අසුන්දර පැතිකඩකලුත් ඇති. මේ මියුසික් එකත් එක්ක ලෝකේ ඕනම තැනකට යන්න පියාඹන්න අවස්ථාව තියෙනවනේ. ආ ජීත් මල්ලි. හැබැයි මේම අපේ මියුසික් මේ අද අපි තුන් දෙනා මුණ ගැහෙන පළවෙනි හමුවයි. අපේ බෑන්ඩ් එක ඔයගොල්ලෝ ප්‍රසංගයකට ගේනවා නම් මේක නෙමෙයි ඇහින්නේ. ඒක ඉස්සලම කියන්න බෑ. මොකද සතත අභ්‍යාසය කියන එක මේ ප්‍රදීප් අමරදේව මහත්තයා විතරත්නායක මහත්තයා ඉඳලා හැමෝම අපිට කියන සතත අභ්‍යාසය. මේ අපි මේ ඉඳ හිට ඔය කොහෙද හරි මුණ ගැහුණොත් කරන වැඩක් නෙමෙයි. මේක නෙමෙයි එන්නේ A to Z හරි පිළිවෙලට කරන වැඩක් තමයි එන්නේ. අද අපි මේ දැනුවත් කරන්නේ අපි එකතු වෙලා ඉන්නේ කියන එක විතරයි. මට මම දැන් හැම සංගීත කණ්ඩායමත් එක්කම සින්දු කිව්වන ගීත් ඊට වඩා හොඳයි. එක තැනක නතර වෙනවා, බුදුහාමුදුරුවෝ ළඟ ගිහිල්ලා නතර වෙනවා වගේ. එක තැනක ඉඳලා නතර වෙලා අවුරුදු 10ක් 15ක් හරි ගිහිල්ලා ලෝකෙත් එක්ක මේ අපේ CD එකක් මෙහෙම තියන්න පුළුවන් මට්ටමට අරගෙන තමයි ගිහින්නේ. මෙයාට අර බෑන්ඩ් එකට මම මාස 24ක් ප්‍රැක්ටිස් කරා නම් සමහරට මේකට 124ක් වෙන්නත් පුළුවන්. හරි දේ හරි විදිහට දකින්න විඳින්න ආසයි නම් ඔබට හැකියාවක් තියෙනවා. ප්‍රදී ඔබව කන්ටැක්ට් නායකයා විදිහට කොහොමද ඔබව කන්ටැක්ට් කරන්නේ? ඒකට මේ ටීම් එක අර කිව්වා වගේම අර අවුරුදු ගානක් ගිහිල්ලා කන්ටැක්ට් කරන්න වෙයිද නැහැ. හැබැයි කොහොමද කන්ටැක්ට් කරන්නේ? තව ඉන්නේ මතක නැහැ.
ලස්සන සංගීතයේ නෙමෙයි මේ කියන්නේ. මම ඒක මේ අපේ නාට්‍යකාර කතුවා. ඉතින් නිදිච්ච බෑන්ඩ් එකක් හදාගන්න ලීස්ට් එකක්. ඇත්තටම අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක මම කියන්නම්. 077 347 661 075 760 361 टेलीफोन नंबर्स देखें अपे संबंध पुलवा इट अमतर अपे यूट्यूब चैनल के तीनवा दमित तसंक वित् म्यूजिक मेबर्स के एक एवगेम एफपी पेज के तीन दीटम एक संबंध पुलवा දමිතය මතක් කරා මේක නටන සංගීතයක් නෙවෙයි මේක විඳින සංගීතයක් කියලා. ඔව් ඇත්තටම මේ ගීත් මල්ලි දැන් මම 36ක් වෙනවා. එතකොට මම හිටපු සංගීත රටාව මල්ලිට නම් විශේෂයෙන් මතකයක් තියෙනවද දැන් ওই සිරස නම් කිව්වට ගමන් නැහැ නේ කඩමණ්ඩිය ෆ්ලෑෂ්බැක් මෙගා මොකද සමහරවිට මේ හිරු එෆ් මෙගා බ්ලාස්ට් ඔය වගේ ब्लास्ट मैं मम हिटी दें मम एक वेडी वैदिल 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 अर बोम ताड़ वैदिल 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 हकुदे तटे दतुने मम के अन्े उदाहरण मचा दो श्रीधर यदोट जगन मोहिनी मधुर वाशिनी चारु देहिनी कमल वाशिनी सरस्वती देवी वंदे सरस्वती देवी मम किया एक कैसेट दाल रिकॉर्ड दाल इवरला एक पस अपने अपी मकिया नहीं मंखे में सजीवी संगीत एक प्रवीण कलाकार समाव अवसर अरगने इंड बे हेम विलायम बिंदु बिंदु रन गोमर बंदा गिल वट उमरी लतावट खंदिन पावी खंदिन पावी नंदत बसिना रन 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 मगे रन की किली रन वन रन वन रन की किली ඔබට දැනෙන්නේ නැති මේ විනාඩි කීපය ගත වෙනවා දැනෙන්නේ නැතුව ඇති හේතුව තමයි විවිධාකාරයේ මියුසික් රිද්මයන් වලට විවිධාකාරයේ තත්ත්ව වලට ගිහිල්ලා තමයි මේ වැඩේ නවතින්නේ එහෙමයි ඒ තමයි දමිත්ගේ කටහඬත් එක්ක මියුසික් මෙම්බර්ස් ලගේ මියුසික් එක්ක තමයි මේ වැඩේ සරුවට ඉස්සරහට යන්නේ මේ පළවෙනි වෙඩමුරේ හැබැයි මේ වෙඩමුරියත් සමග වැඩේ ආරම්භ වෙනවා ලෝකේ විවෘත වෙලා තියෙනවා හැමෝටම ඒ හින්දා මේ කණ්ඩායම හෙට ඉන්නේ කොහෙද කියන එක අපි දන්නේ නැති වෙයි හැබැයි විඳින්න පුළුවන් තැනක ඉන්නවා. එහෙමයි. ඒ විඳින්න පුළුවන් තැනට දමිතයි ඔබ කියන්න එනවා කියන එක. එහෙමයි මගේ යාළුවෝ හැමෝටම මම ආරාධනාවක් කරනවා. පැනින් තැනට ගිහිල්ලා ඇවිද ඇවිද හිටපු කාලෙෙන් දැන් සමුගන්න මට හිතුණා. නිසා මට හොඳ මිත්‍රයෙකුත් මුණ ගැහුණා. කොච්චර වුණත් හොඳ පැත්තක් තිබුණා දැන් මම වෛද්‍ය ප්‍රතිකාරවලට ගියේ. මා රසිකයන්ගෙනුත් මම ඉල්ලනවා ඔය ගේන කොට අයිස් අයියේ දමිතයි ගේනද අයිස් නැත්තම් පුඩින් ගේනද කේක් ගේනද කොකේන් ගේනද ගංජා ගේනද ඒ සමාජයෙන් ඒ පැලැන්තියෙන් අයින් වෙන්න කොහම වුණත් ඔයා එන්නේ දමිතසන් කියන කලාකරුවා ගාවටනේ මේ පෞගේ ටිකෙන් මට මේක නවත්ත ගන්න බැරුව තිබුණේ ඉතින් මේ පණිවිඩයෙන්වත් ඔයගොල්ලෝ නතර වෙලා දමිතයි අපිට තියෙනවා උත්සවයකට සම්බන්ධ කරගන්න ප්‍රගීත්ගේ බෑන්ඩ් එක ඔයා ඒක ඉන්නවද ඕන්න දැන් මම ප්‍රගීත් එක්කම ඉස්සලා අපි බලමු ප්‍රදීප් එක්ක අපි අවුරුදු කීපයක් ගිහිල්ලා කො මොනා වේද කියලා සියලු දේ සබ්බ පාපස්සා කරනවා කියනවනේ හොඳයි ඒ සියල්ල එසේ සිදුවෙද්දී අද දවසේ අපි මේ ගමෙන් සමුගෙන යනවා හැබැයි සමුගෙන යන කලින් මේ බෑන්ඩ් එක මුළු ලංකාවටම මුළු ලෝකෙටම විවෘත වෙනවා
ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉන්න කොල්ලෝ ගොඩක් උන් මහන්සිලා වැඩ කරනවා. අපිට කොරියාවේ බොහෝ ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම ජපානයේ තවත් රටවල් වල. ඔන්න බලන්න යන්න කැමති? එහෙම අනිවාර්යයෙන්. ඒ තනියම නෙවෙයි. නෑ මේගොල්ලොත් එක්ක. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ ඉඳන් මේ මියුසික් මෙම්බර්ස් කියන බෑන්ඩ් එකත් එක්කම පමණයි රැඳෙන්නේ. නিত্য සමාජික බවට පත් වෙලා ඉන්නේ. හොඳයි. ඒ සතුට ඒ විදිහටම විඳින ගමන් අද දවසේ අපි සමුගෙන යනවා. සමුගෙන යන්නේ මේ කොල්ලෝ කට්ටිය ඔබත් එක්ක ඔබේ රටට ඔබේ ගමට ඇවිල්ලා සතුට කරන ගමන්. මේ කණ්ඩායමම සමුදෙන්න සූදානම්. හැබැයි තවත් එක් දෙයක් ඔබේ හිතේ තියලා. දමිතයි. මම ඇත්තටම කියනවා දැන් කණ්ඩායම් ගත්තම විවිධ වර්ගයේ කණ්ඩායම් ඉන්නවා. පොලිස් කණ්ඩායම් ඉන්නවා. හමුදා කණ්ඩායම් ඉන්නවා. සංගීත කණ්ඩායම් ඉන්නවා. දේශපාලන කණ්ඩායම් ඉන්නවා. එතකොට මේ කලාකරුවන්ගේ කණ්ඩායම් නන්නතර වෙලා ගියා පෞගේ කාලෙම මැරෙනවා 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 මැරුණට පස්සේ ඇවිල්ලා සමහර කට්ටිය එක කණ්ඩායමක් ඇවිල්ලා දුක කියනවා මම කියන්නේ අපේ ඉතුරු කණ්ඩායම් ටිකත් මැරණකම්ම බලාගෙන ඉන්න ඔය විදියට මම කියන්නේ එහෙම කරන්න එපා උදව් කරන්න විශේෂයෙන්ම දේශපාලන කණ්ඩායමට කියන්නේ මේ අපි වගේ තව ඉන්නේ අත්තක ඉල්ලුණොත් 10ක් 15ක් වගේ තමයි ඉන්නේ ඒ 10 15ක් ගැන හොයලා මේ මිනිස්සු කනවද බොනවද මේ මිනිස්සුන්ට බෙහෙතක් හේතක් ගන්න මුදල් වියදම් තියනවද මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න කියන යෝජනාවක් කරලම කනගාටුයි කලාකරු බොහෝමයක් නැති වෙලා ගියා ඒයටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම ලැබේවයි කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හොඳයි ගීත් YouTube channel එකත් එක්ක ඔබට එකතු වෙන්න හැකියාව තියෙනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වුණොත් මේ විදිහේ හැඩ තියෙන වැඩකාර පිරිසක් එක්ක ඒ වගේම ලංකාවේ කලාකරුවෝ කියන ජේෂ්ඨය පිරිසක් එක්ක කතා කරන වීඩියෝස් බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් subscribe කරලා තියන්න, ඒ වගේම bell button එක click කරලා තියන්න. අලුත් වීඩියෝ එකක් ආපු ගමන්ම විඳින්න හැකියාව තියෙනවා. බලන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අවසාන ගීතේ ටීම් එකම කියමු. කියමු. මොකක්ද සින්දු? අපි ලොවේ සමා කියමු. හරි. लोवे समा एक मदये दूरलुवन वेवा वाद नते भेद नते रसन लुव हेट अपट उदावे लोवे समा एक मदये दूरलुवन वेवा वाद नति वेद नति अपट उदावेवा